දිවයිනටම බලපැවැත්වෙන පරිදියේ රාත්‍රියේ පණවනලද ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමට නියමිතව තිබුණද එය අද දහවල් 12 දක්වා දීර්ඝ කිරීමටයි කටයුතු කෙරුණේ. ඒ අනුව අද දහවල් ඇඳිරි නීතිය ඉවත් කළ බවත් තවදුරටත් ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පොලිසිය අවධාරණය කළා. කෙසේ වුවද මැතිවරණය වෙනුවෙන් යෙද වූ ආරක්ෂක වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දුව මහතා සඳහන් කළා. අදින දහවල් 12න් පසු ඇඳිරි නීතිය බලපැවැත්වීම අහෝසි වෙනවා. ඒ නිසා මහ ජනතාවට තමගේ දෛනික කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව තියෙනවා සුපුරුදු පරිදි. මේ උදාවන්නේ පශ්චාත් මැතිවරණ කාලය. ඔබ ඉතාම හොඳින් මැතිවරණයට පෙරත් මැතිවරණ දිනේදී මහ ජනතාව ඉදිරියේ සාමකාමීව කටයුතු කරනු ලැබුවා. වෙනත් මැතිවරණට සාපේක්ෂව රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් අපිට නිරීක්ෂණය වුණා. විශේෂයෙන්ම මහජන සාමයට හා නීතියට හානියක් වන අවස්ථාවක පොලිසිය වහාම ඒ අවස්ථාවට මැදිහත් වෙලා කටයුතු කරනු ලබනවා. එය පාලනය කිරීම සඳහා මහජනතාව විදියට ඔබ විශාල වගකීමක් දරමින් කටයුතු කළා. සාමය පවත්වා ගැනීමට ඔබ සාමකාමීව කටයුතු කරන්න පොලිසිය සම්පූර්ණයෙන්ම දිවෙන පුරාම රාජකාරිය යොදවලා තියෙනවා. ඔබගේ ආරක්ෂාව සඳහා අපි ඔබගෙන් අපේක්ෂා කරන්නේ නීති හා සාමය පවත්වා ගැනීම සඳහා වූ සහයෝගයයි. මේ අතර ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය මෙවර ජනාධිපතිවරණය බව පැෆ්‍රල් සංවිධානයේ පවසනවා. මේ මැතිවරණ තිබෙන සුවිශේෂී තත්වය තමයි අපූර්ව කාලය තුලත් නිදහස් කාලය තුලත් මැතිවරණ දිනේ තුලත් ඒ වගේම පශ්චාත් කාලය තුලත් ඉතාම සාමකාමී ආකාරයට මේ මැතිවරණය පවත්ව ගන්නට අපිට හැකියාව ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ සාමකාමීම මැතිවරණයේ හැටියට මේ මැතිවරණය නම් කරන්නට අපි කැමති.